ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. දා 8 19 17 වගේ වයස කාණ්ඩයේ දරුවන් සැබවින්ම මේ තමයි පාසල් දරුවන්. දැනට පාසල් අවදීදී ඒ ලෙවල් නැත්තම් අවසන් වටේ ඉන්න දරුවන්. එතකොට පාසල් වටේදී ඉන්න දරුවන් තමයි මේකට ක්‍රීඩා කරන්නේ ලීගයේ තුල තමන්ගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන්. ඒ වගේම තමයි අද පටන් ගන්න මේ පාර්ට්නර්ෂිප් එක ලයිකා ගෲප් එක සමග අපි ඉදිරියට යනවා. අවුරුදු 16න් පහළ මේ වැනි තරංගාවලියකුත් පටන් ගන්න කොහෙන් හරි පටන් ගන්න අවශ්‍යයි. ඒ තමයි 19න් අපි පටන් ගත්තේ. 16 පටන් ගන්නකොට තවත් කාණ්ඩයක් අවුරුදු 15 16 කාණ්ඩයක් පාසල් දරුවන් මේ වැනි ආකාරයටම ලංකා පුරාම ක්‍රීඩා කරලා දිස්ත්‍රික්ක වලට ක්‍රීඩා කරලා ජාතික කණ්ඩායම් දක්වා යන්න පුළුවන් මාවත තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේක කාන්තා සහ පිරිමි කාණ්ඩ දෙකටම පොදුයි. අපි ආරම්භ කරන්නේ පිරිමි සමග දැනට. ඒකම දැනගන්න කැමති ජස මහත්මයා මේ අහන්නේ තරංග මාලාව යනකොට ඒ දිස්ත්‍රික්කයේ තුල සිටින හොඳම ක්‍රීඩකයන් තමයි ඒ දිස්ත්‍රික්කයට ක්‍රීඩා කරන්නේ. එතකොට ඒ දරුවන් ගැන අපි විශේෂයෙන් අවධානය අපි යනවා. ඒ වගේම තමයි අපි දැනට ශ්‍රී ලංකා පාපන්දුවේ තියෙනවා සුපර් ලීග් කියන පළවෙනි ලීගය නිවෘත්තිමය මට්ටමේ ලීග් එක. ඒ වගේම එතන සිටිනවා ක්‍රීඩා සමාජ 10ක්. ඒ වගේම චැම්පියන් ලීග්ස් කියලා ක්‍රීඩා සමාජ 14ක්. ඒ කණ්ඩා ක්‍රීඩා සමාජ 24ටම මේ තුළින් ක්‍රීඩකයන් සපයන්න පුළුවන් මාර්ගයක් තමයි අපි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි සුපර් ලීග් සහ චැම්පියන් ලීග් කියන ක්‍රීඩා තරඟ තුළ වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් 3 දෙනෙක් ලියාපදිංචි කිරීමේ අවස්ථාවක් නැත්නම් රෙගියුලාසියක් අපි දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉන්න හොඳ ක්‍රීඩකයන්ට හොඳ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරලා එතනින් එහාට ජාතික කණ්ඩායමට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සභාපතිතුමා ධනුෂ්ක ලැබෙන දේ මොකක්ද? ඒ කියන්නේ මේ තරගාවලිය අවසානයේ පාපන්දු සම්මේලනය මීට කලින් ලීග් තරගාවලියක් පැවැත්තුවා කනිෂ්ඨ. ඒවා දිගටම පවත්වාගෙන යනවද මේ නැත්තම් මේක නිසා එක ඒවා අහෝසි වෙනවද? අපි තරංග මාලාවල් තරංග ඔක්කොම ආපහු වෙනස් කරලා තමයි මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. මොකද අපි දේශීය තරංග සහ අපේ ජාතික කණ්ඩායමත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන නිසා පළවෙනි වටේම දැන් මේ ලීගවල ක්‍රියාශීලී තත්ත්වය වැඩි කරන තමයි අපි ලීග් එකට ක්‍රීඩා සමාජ 8ක් අනිවාර්ය කරලා තියෙන්නේ. ඒකට අපි මුදල් ප්‍රදානය කරන පාපන සම්මේලනයේ සහ අනුග්‍රහයෙන් සමග එකතු වෙලා ඒගොල්ලන් මුදල් ලැබෙනවා ඒ වටේ සෙල්ලම් කරන්න. ඒ වගේ තමයි ඩිස්ත්‍රික් වටේ යනකොට ඒ ක්‍රීඩකයන්ට ලැබෙන දියුතු ඇඳුම් කට්ටල සහ පාවහන් සහ අනිත් වියදම් ටික මේක තුලින් අපි සපයන්න උත්සාහ කරනවා. මේ තුලින් අපේ දැනට තියෙන විශේෂ මම කිව්වා වගේ විශේෂ කාණ්ඩ දෙකක් තමයි අවුරුදු 16න් පහළ සහ 19න් පහළ. මොකද අවුරුදු 17 ජාතික කණ්ඩායමක් තියෙනවා, අවුරුදු 20 ජාතික කණ්ඩායමක් තියෙනවා. ඒ දෙකට සම්බන්ධ කරන තමයි මේ වැනි ක්‍රීඩා තරඟවල් ආරම්භ කරේ. එතනින් පල්ලහැට තියෙන ඔක්කොම අපි කියන්නේ ග්‍රාස් රූට් කියලා. එතකොට ඒ ග්‍රාස් රූට් සංකල්පය වෙනම ආරම්භ කරගෙන යන්නේ අවුරුදු 10 11 12 එවැනි වයස කාණ්ඩ වෙනම ග්‍රාස් රූට් අපි දෙපාර්තමේන්තුව විසින් වෙනම යවවන කටයුතු වැඩ කටයුතු කරගන්න සූදානම්. How long will be a tie up with like is it for the time span? Well, we are starting with about 3-year partnership right now, but from the look of it, from the meeting that we had, I think it's going to be a lifelong partnership, hopefully, because it's not football competition. Maybe we will ask the chairman to answer this question. It's a strategic partnership. It is not about sponsoring or coming a football tournament. It is sponsorship and partnership is two different.
So this is a partnership we are building. Partnership means we give and take. What we are good at, we give them, and what they are good at, they give us. And it's a journey that we are embarking for the people and from the people and for the people. සාමාන්‍යයෙන් මේ සමස්තාංගාවලිය සම්බන්ධයෙන් කොතරම් වේදමක්ද දැනට ඉලක්කම් වශයෙන් හරියට කියන්න බෑ මම හිතන්නේ ඔක්කොම වටේ ගත්තාම මිලියන් 50කට වැඩිය මම හිතන්නේ වේදමක් යන්න පුළුවන් සභාපතිතුමා එතකොට මේ ලයිකා ඥානම් පදනම මේ සම්බන්ධ වීම ගැන ශ්‍රී ලංකා පාපන්දුවත් එක්ක ඔබගේ තුමාගේ අදහස මොකද්ද ඇත්තම විශේෂ අවස්ථාවක් ලයිකා ඥානම් ෆවුන්ඩේෂන් වැනි සමාජ සත්කාර කරන දවන්ත ආයතනයක් අපි සමග එකතු වීම ඉතාම වාසනාවක් ලෙස අපි සලකනවා මොකද ඒගොල්ලන්ගේ යෞවන කටයුතු අදහස් සහ අපේ යෞවන කටයුතු ඉලක්ක දෙකම එක සමාන යන ගමනක් අපි දකින්නේ ඒ නිසා අපි දෙගොල්ලන්ම එකතු වෙලා රටට සහ සමාජයට ඉතා දවන්ත සහ වටිනා සේවයක් කරන්න පුළුවන් කියලා මම I'll just repeat that in the English. He was asking about some comments of how I feel that Laika Foundation is joining with us. My answer was, we are privileged to join hand with a foundation like Jnanam Foundation, who are already empowering youth in the country and globally. And our area is also focusing on youth, so it's a synergy that we have to work together. So we are both organizations, both institutions are working towards some fantastic community-oriented goals, some social-oriented goals. So joining hands is going to strengthen our relationship, our results, and the delivery of a legacy is going to be much more stronger. Any idea of where you will be playing the latter stages, like the semi-final, final matches, any idea? Well, one identified grounds in each district will be identified for league stages, but it all depends on who is qualifying for semi-finals. So we need to give them the benefit to go and play. But of course, semi-finals will be home and away. So both teams will get their home chances to make more glamour and more organized. Only the final will be at one leg place, but depends on who is going to be in final. So we will decide based on sporting environment, you know, all the other factors, commercial factors into considerations, and we will decide at a later state final. But last time I did a provincial tournament, the finalist was Southern Province versus Northern Province. So we selected Northern Province as a host and we concluded it because North has massive attraction for football and the infrastructure. So we used Duraiyappa and we had about 10,000 plus spectators coming and watching and enjoying. So it depends on who is going to come. So if there is no other questions, our host, thank you so much. Our leagues tiyenawa visheshayen uturne gena hira 30ක් 40ට වඩා teams register vela inna leagues e wage leagues wala indala kohomada teams 8 thoranne kiyala හොඳ ප්‍රශ්නයක් අපිට තිබෙන ගැටලුවක් තමයි මේක. හැබැයි කාල වකවානුව මුදල් කැලෙන්ඩර් ඔක්කොම සැලකිල්ලට ගත්තාම අපිට 8ක් තමයි දැනට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තව වයස කාණ්ඩ 8කට under 16 එක යනවා. ඒතකොට 16ක්. ඒ තෝරාගන්න ක්‍රමවේදය තමයි අපි දැනටම ලීග් වලට කියලා තියෙන්නේ. පසුගිය ප්‍රෙසිඩන්ට් කප්, ගෝල්ඩ් කප්, සිල්වර් කප් එකේ ක්‍රීඩා කරපු ආකාරය අනුව ඒ ranking අනුව 8 තෝරාගන්න කියලා එහෙම නැත්නම් ඒගොල්ලොම සාකච්ඡා කරලා තෝරාගන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා නම් අපි අර විදිය තමයි තෝරාගන්න හදන්නේ අන්තිමට ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරපු විදිය සහ ඒකේ ranking list එක අනුව තමයි පළවෙනි 8 තෝරාගන්නේ හැබැයි ඉදිරියේදී මේ තරඟයේ සාර්ථක නම් මේ කණ්ඩායම් ගණන සහ දිග දින වකවාන අපිට කරන්න පුළුවන් නම් අපි ඉස්සරහට මේක වඩාත් ප්‍රබල ලෙස වැඩි කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න සූදානම් වෙනවා. හොඳයි. අපි හිතන ලයිට් ෆුට්බෝල් පත්තෙන් මේගොල්ලන්ගේ සහයෝගය සහ මේගොල්ලන්ගේ අත්දැකීම අපිට ගන්න ලංකාවේ ලයිට් ෆුට්බෝල් ඩෙවලොප්මන්ට් එකට මොනවාරි අදහසක් තියෙනවද? Yeah, I'll reply in English so that they can also understand. Yeah.
Laika Group, Laika Nyanam Foundation is new for Sri Lanka football, but he has done a lot of research about West Ham United and all your interaction with Europe football. Your group is not new to football. Thank you for that instinct. Yes, this is a start of a journey with youth, but if we work with our obligations and each other's obligations, this will grow the partners towards a bigger picture in football. We have national teams, we have elite league, we have so many things, but it's a relationship that we are building now, and then let's embark on a journey, and then we will see all the possibilities in future to expand to the horizons. There is no limitation to grow. So thank you so much. We will end up. Sabatuma,